යේසුස් වහන්සේගේ මරණය තුලින් බොහෝ කාරණාවන් සිදු වුණා. මරණයේ මොහොතේ පවා බොහෝ දේවල් සිදු වුණා. නැත්නම් උන්වහන්සේ මරණයට මුහුණ දෙන්න ප්‍රථම බොහෝ පීඩාවන් වලට උන්වහන්සේ මුහුණ දුන්නා. කසපහර උන්වහන්සේගේ ශරීරයට වැදුණා. ඒ වගේම උන්වහන්සේගේ හිස මත කටුවටුන පැලඳුන ලැබුවා. උන්වහන්සේට තිත්ත කාඩිය බොන්න දුන්නා. ඒ වගේම උන්වහන්සේ කුරුසයක තියලා ඇන ගැහුවා. මේ ඇන තුන අතර එල්ලිලා ඉන්නකොට අන්තිම මොහොතේ උන්වහන්සේ හුස්ම හෙළන අවස්ථාවේදී එක්තරා සිදුවීමක් සිදුන. ඒ ස්ථානයේ කාරණා දෙක තුනක් සිදු වෙනවා. මම ඒකේ එක කාරණාවක් කතා කරන්න කැමති. මක්නිසාද මේ කාරණාව සිදු කළේ කවුද? ඇයි මේ දේ සිදුනේ කියන කාරණාව අපි දැනගන්න අවශ්‍යයි. අපි පෙරලගනිමු මාක් සුභාරංචියේ 15 වෙනි පරිච්ඡේදයේ 38 වෙනි පදය. යේසුස් වහන්සේ හුස්ම හෙළන අවස්ථාවේදී සිදුනා වූ විශේෂ කාරණාවක්. මාක් සුභාරංචියේ කවුරුත් නැති කියවන්නේ 15 වෙනි පරිච්ඡේදයේ 38 වෙනි පදය. එවිට දේව මාලිගාවේ තිරය ඉහළ පටන් පහළ දක්වා දෙකඩව ඉරුණේය. ඇති. එවිට දේව මාලිගාවේ තිරය ඉහළ පටන් පහළ දක්වා දෙකට ඉරුණේය. ආමෙන්. මොකද්ද මේ දේව මාලිගාව, මොකද්ද මේ තිරය පාස්ටර්? අපි මේ ගැන මොකක් දන්නේ නැහනේ කියලා ඔයාලට කියන්න පුළුවන්. සාමාන්‍ය වෙලාවට දන්නේ නැතුව ඇති ඇත්තටම. මේක යුදෙව් වරුන්ට ප්‍රකාශ කරද්දී ඔවුන්ට පැහැදිලිව තේරෙනවා. ඇයි කිව්වොත් එයාලගේ දේව මාලිගාවල් වල තිරයක් තිබුණා. දැන් අපේ සභාවේ තිරයක් නැති නිසා මේ තිරය කියලා කියද්දි මොකද්ද කියලා ඔබ දන්නේ නැහැ. ඒ දේ ගැන ඔබට කතා කරලා ඇයි තිරය ඉරුනේ, කවුද මේ තිරය ඉරුවේ, මේ තිරය ඉරුණු නිසා අපිට ලැබුණා වූ යහපත් වූ ආශිර්වාදයන් කුමක්ද, මේ ප්‍රශ්න තුනකට පිළිතුරු මේ දේශනාව තුළ තිබෙන්න යනවා. ඔබ අවදානෙන් අවදිව ඉඳලා මේකට සවන් දුන්නොත් අද හොඳ පණිවිඩයක් ඔබට ලැබෙන්න යනවා. හලෙලූයා. එනිසා අපේ ස්වාමී වූ යේසුස් වහන්සේ කුරුසේ පූජා වුණේ නිකම් මේ හොරුන් දෙදෙනෙක් අතර එල්ලිලා මැරෙන්න ඕනි කියන නියමයක් විතරක් නෙමෙයි. උන්වහන්සේගේ පූජාව තුල බොහෝ ආශිර්වාදයන් ඔබගේ ජීවිතේට තියෙනවා. ආමෙන්. උන්වහන්සේ මැරුණ එකේ පළවෙනිම ඔබ ලබා ගත්තා වූ විශාලතම ආශිර්වාදය තමයි ඔබගේ සියලු පාපයට සමාව ලැබිලා සදාකාල ජීවනය ඔබට උරුම ගන්නට ලැබුණා. ආමෙන්. ඔබේ සදාකාල මරණයෙන් ඔබ ගැලවීම ලැබුවා. දෙවියන් වහන්සේ ස්ථානයේ ඉඳලා ඔබ මුදව ගත්තා. දැන් උන්වහන්සේ කුරුසියේ මැරුණු මොහොතේ සිදුනා වූ සිදුවීම තමයි දේව මාලිගාවේ තිබුණා වූ තිරය ඉහළ පටන් පහළ දක්වා ඉරුණා. මම ඔබට පෙන්වා දෙන්න කැමති මේ තිරය කියන්නේ මොකද්ද? අපි පෙරලගනිමු. නික්මයාම 26 වෙනි පරිච්ඡේදයේ 33 වෙනි පදය. ලියන අය ඔබ ලියා ගන්න, ගෙදර ගිහිල්ලා පස්සේ කියවන්න පුළුවන්. නික්මයාම 26 වෙනි පරිච්ඡේදයේ 33 වෙනි පදය. තිරයෙන් සුද්ධ ස්ථානයේ අතිසුද්ධ තිරයෙන් සුද්ධ ස්ථානය අතිසුද්ධ ස්ථානය නුඹලාට වෙන්ව තිබෙන හැටියට නුඹලාට වෙන්ව තියෙන හැටියට තිරය කොකුවල යටින් තිරය ඒ කොකුවලට යටින් එල්ලා ඒ තිරයට ඇතුළතින් සාක්ෂි පෙට්ටිය තබන්න එල්ලලා ඒ තිරයට ඇතුළෙන් සාක්ෂි පෙට්ටිය තබන්න. ආමෙන්. දැන් ඔබ හැම මන්දියා බලන්න, මම පොඩි ඇක්ෂන් එකක් කරා, කවුරුත් දැකලා නැතුව ඇති. එතන බයිබලේ පැහැදිලිව සඳහන් කරනවා සුද්ධ ස්ථානයටත් අතිසුද්ධ ස්ථානයටත් මැදින් තිරයක් එල්ලන්න. හරිද මං කියන එක? මැදින් තිරයක් එල්ලලා ඒක සම්පූර්ණයෙන් වහන්න. ඒ තිරයට ඇතුලේ, ඒ කියන්නේ අතිසුද්ධ ස්ථානය කියන මේ ස්ථානයේදී සාක්ෂි පෙට්ටිය තබන්න කියලා දෙවියන් වහන්සේ මෝසෙස්ට කතා කරලා කියනවා. ආමෙන්. දැන් සුද්ධ ස්ථානය කියලා එකක් තියෙනවා, අතිසුද්ධ ස්ථානය කියලා එකක් තියෙනවා. මේ දෙකට මැදින් විශාල තිරයක් තිබුණා. සුද්ධ ස්ථානයේ ඉන්නා වූ අයට අතිසුද්ධ ස්ථානයට එන්න බැරි වෙන පිණිස ඒ තිරය ඔවුන්ට මැදින් බාධාවක් ලෙස තිබුණා. හලෙලූයා. හලෙලූයා. මේ සුද්ධ ස්ථානයට පූජකයන්ට එන්න පුළුවන්. ඔවුන් ඇවිල්ලා ඒ ස්ථානයේ තිබෙනව පහන් රුක
දල්වන්ට පුළුවන් ඒ ස්ථානයේ තිබුණා කෑම මේසය පිළියෙල කරන්නට පුළුවන් ඒ ස්ථානයේ තිබුණා තව එක එක කාරණා තිබුණා ඒ සියල්ලේදී ඔවුන්ට පූජාවන් පවත්වන්නට පුළුවන් නමුත් ඒ සුද්ධ ස්ථානයෙන් එහා තිබෙනවා තව තැනක් ඒක අතිසුද්ධ ස්ථානය කියලා බයිබලයේ කියනවා ඒ ස්ථානයේ දෙවියන් වහන්සේ කියනවා සාක්ෂි පෙට්ටිය තබන්ට ඒකට අපි කියනවා ගිවිසුම් පෙට්ටිය කියලා මේ ගිවිසුම් පෙට්ටිය තුල තිබුණේ මොනවද ආරෝන්ගේ සැරැටිය මන්නා භාජනය ඒ වගේම දස පනත ඒ ගල් ඇලි ඒ පෙට්ටිය ඇතුලේ තිබුණා ඒ තුනම පෙට්ටිය ඇතුලේ තියලා උන්වහන්සේ කිව්වා ඒක වහන්න ඒක ගෙනිහිල්ලා අතිසුද්ධ ස්ථානය කියන ස්ථානයේ තියලා ඒ දෙකට මැදින් තිරයක් දාලා වහන්න කියලා කිව්වා හල්ලෙලූයා හල්ලෙලූයා ඔබට පැහැදිලිද මොනවාරි තේරෙනවද මෙලෝ දෙයක් තේරෙන්නේ නැහැ පස්සේ එහෙමද මෙතන විශාල තිරයක් දාලා මෙහෙම වහලා තිබුණොත් ඇතුළේ ඉන්න මාව ඔයාලට පෙනෙයිද හලෝ මෙතන විශාල තිරයක් උඩ ඉඳන් පල්ලෙහාට යනකම් තිරයක් දාලා වහලා තිබුණොත් මේ තිරයට පිටිපස්සේ ඉන්න මාව ඔයාලට දකින්න පුළුවන්ද මාත් එක්ක ඔයාලට කතා කරන්න පුළුවන්ද මාත් සමග සම්බන්ධතාවය පවත්වන්න පුළුවන්ද ඒ නිසා තමයි අපි මෙහෙම තිරයක් දාලා නැත්තේ ඇයි දන්නවද ඒ තිරය එක් දවසක් දෙකට මැදින් ඉරුණා ආමෙන් ඇයි දෙවියන් වහන්සේ පරණ කිව්සුමේ කිව්වා මෝසෙස්ගේ විවස්ථාවේ උන්වහන්සේ දුන්නා ඔබ මැදින් තිරයක් දාන්න සුද්ධ ස්ථානයේ සිදුවිය යුතු කාරණාවන් වෙනම තිබෙනවා අතිසුද්ධ ස්ථානයේ තිබිය යුතු කාරණාවන් වෙනම තිබෙනවා මේ දෙකටම වෙනසක් දකින්න පිණිස මැදින් තිරයක් දාන්න කියලා උන්වහන්සේ සඳහන් කර තිබුණා. සෙනෙවන්ත සහෝදරයා සහෝදරිය මේකෙන් තිබෙනා ඊළඟ කාරණා මොකද්ද මේ තිරය? නික්මයාම 30 වෙනි පරිච්ඡේදයේ 6 වෙනි පදයේ කියවන්න. නික්මයාම 30:6. සාක්ෂි පෙට්ටියට ළඟ තිබෙන සාක්ෂි පෙට්ටියට ළඟ තිබෙන තිරය ඉදිරි පිටේ නම් සාක්ෂි පිට සාක්ෂි පෙට්ටිය පිට ඒ ඉදිරියේ තිබෙන කරුණාසනේ ඉස්සරහින් ඒක තබන්න ඒක තබන්න එහිදී මම නුඹට සම්මුඛ වන්නෙමි එහිදී මම නුඹට සම්මුඛ වන්නෙමි හල්ලෙලූයා හල්ලෙලූයා එහෙමනම් දෙවියන් වහන්සේ හම්බෙන්නේ කතා කරන්නේ කොයි ස්ථානයේද අතිසුද්ධ ස්ථානේ ආමෙන් තේරෙන්නේ අතිසුද්ධ ස්ථානය කියන්නේ දෙවියන් වහන්සේ මුණ ගැහෙන ස්ථානයක් මේ ස්ථානයට පූජකයන්ට යන්න බෑ දේ වචනේ කියන පූජකයන්ට මේ ස්ථානට යන්න බෑ ඒ ස්ථානට යන්න පුළුවන් කවුද දන්නවද උත්තම පූජකයාට පමණයි ආමෙන් ප්‍රධාන පූජකයා පමණයි අතිසුද්ධ ස්ථානයට ගිහිල්ලා ස්වාමින් වහන්සේ ළඟ කතා කරන්න පුළුවන් අවස්ථාව ලැබෙන්නේ ඔහු යා යුතු ක්‍රමවේදයන් පිළිබඳව එතන කතා කරනවා මං ඒ ගැන වැඩි විස්තරයක් ඔබට අද ලබා දෙන්න යන්නේ නැහැ ඇයි කිව්වොත් මගේ ප්‍රධානම අරමුණ ඇයි මේ තිරය ඉරුනේ කවුද මේ තිරය ඉරුවේ මේ තිරය ඉරුණු නිසා අපිට ලැබෙන ආශිර්වාදයන් මොනවද සිනේවන්ත සහෝදරයා සහෝදරිය දෙවියන් වහන්සේ තිරයක් දාලා උන්වහන්සේ පෙන්නනවා මොකද්ද මේ සුද්ධ ස්ථානය ඒ කියන්නේ ඊට කලින් තියෙන සුද්ධ ස්ථානය එළියේ තියෙන පිටත මළුව කියලා තැනක් මේක තමයි සම්මුඛ වීමේ කූඩාරම තුල තිබෙන කොටස් තුනක් ඒ කියන්නේ අර එළිය ටිකක් හැරලා බලන්න බ්‍රදර් මයිකල් බ්‍රදර් අරුන් වාඩි වෙලා ඉන්නවා ඒකට කියනවා පිටත මළුව කියලා ඒ කියන්නේ සභාවෙන් එළියේ අපි ඉංග්‍රීසි වලින් කියනවා කොරිඩෝ කියලා දැන් රයිට් ඒ වගේ එකක් තිබෙනවා පිටත මළුව කියලා ආමෙන් පිටත මළුවෙත් කට්ටිය ඉන්නවා සුද්ධ ස්ථානය අතිසුද්ධ ස්ථානය ආමෙන් දැන් මෙතනට ඇවිල්ලා පූජකයන්ට එන්න පුළුවන් පූජකයන් ඇවිල්ලා පහන දල්වන්න පුළුවන් ඒ ස්ථානේ තිබුණා කැම මේසේ පිළියල කරන්න පුළුවන් ඒ ස්ථානේ පූජා පවතිය යුතු කාරණාවන් පූජකයන්ට කරන්න පුළුවන් නමුත් හැම පූජකයෙක්ටම අතිසුද්ධ ස්ථානය කියනව ස්ථානයට යන්න බෑ ඒ කියොත් එතන තිබෙන්නේ ස්වාමින් වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය. ආමෙන්. ආමෙන්. එහෙමනම් එතනට යන්න පුළුවන් කාටද? දේ වචනේ පැහැදිලිව සඳහන් කරනවා උත්තර
උසම පූජකයාට පමණයි අතිසුද්ධ ස්ථානට ඇතුල් වෙන්න පුළුවන් හලෙලූයා මේ උත්තම පූජකයා මොනවාද කරන්නේ පූජාවන් පවත්වලා ඒකේ තිබෙන ලේ අරගෙන ඔහු ගමන් කරනවා අතිසුද්ධ ස්ථානයට එයා ඒ ලේ අරගෙන ස්වාමීන් වහන්සේ ඉදිරියට යනවා අතිසුද්ධ ස්ථානෙට ගිහිල්ලා ගිවිසුම් පෙට්ටිය ඉදිරියේ ඔහු සිට ගන්ට යනවා එවිට දෙවියන් වහන්සේ ඔහු සමග කතා කරනවා මේක තමයි පරණ ගිවිසුමේ දෙවියන් වහන්සේ දේව මාලිගාවට දීලා තිබුණා වූ සිස්ටම් එක මේ විදිහට තමයි ඔබ নমස්කාරයන් කළ යුත්තේ ඔබ මෙහෙය පවත්වන්නට ඕනේ ඔබ පූජාවන් ඔප්පු කරන්නට ඕනේ මේ පිළිවලට කියලා කොටස් තුනක් උන්වහන්සේ බෙදලා පෙන්නුවා හලෙලූයා හලෙලූයා එසේනම් සුද්ධ ස්ථානයේ තමයි දෙවියන් වහන්සේ කතා කරන තැන ආමෙන් කීදෙනු මම කතා කරන්නේ ඇහෙනවද ඇහෙනා හලෙලූයා කියමුද දැන් ඔසවල හයියෙන් කියමු හලෙලූයා හලෙලූයා දැන් එදා මෙතන ඉඳලා දෙවියන් වහන්සේ කතා කරන එක එයා හිටපු කට්ටියට ඇහුනේ නැ ඒක උත්තම පූජකයා පමණයි දෙවියන් වහන්සේ සමග ගනුදෙනු කරන්න පුළුවන් ආමෙන් හාලෙලූයා හාලෙලූයා මේක ලොකු ප්‍රශ්නයක් ප්‍රධාන පූජකයාට විතරයි දෙවියන් වහන්සේ හමු වෙන්න පුළුවන් උත්තම පූජකයාට විතරයි දෙවියන් වහන්සේ සමග සාකච්ඡා කරන්න පුළුවන් දෙවියන් වහන්සේගේ පණිවිඩ ලැබෙන්නේ උත්තම පූජකයාට පමණයි ඔහු විතරයි සෙනගගේ පාපය උදෙසා පූජා ඔප්පු කරලා පව් කමාවේ ඒ ලේ අරගෙන ස්වාමීන් වහන්සේ ඉදිරියට යන්න පුළුවන් දැන් සෙනගටයි දෙවියන් වහන්සේටයි ලොකු බෙදීමක් තිබුණා ඒක තමයි තිරය ඒ සුද්ධ ස්ථානෙටයි අතිසුද්ධ ස්ථානෙටයි මැදින් තිරයක් දාලා වහලා තිබුණා සුද්ධ ස්ථානේ ඉන්නව සෙනග අතිසුද්ධ ස්ථානෙට ඇතුල් නොවන පිණිස ආමෙන් එහෙමනම් මෙහි ඉන්න අයට දෙවියන් වහන්සේ සමග කතා කරන්න බෑ එහෙනම් එහි ඉන්න කට්ටිය කාත් එක්කද කතා කරන්න ඕනේ හලෝ ඔයාලගේ ප්‍රශ්න කියන්නේ කාටද ඔයාලගේ ප්‍රශ්න උත්තම පූජකයාට කියනවා ඒ ටික අරගෙන උත්තම පූජකයා යන්න ඕනේ ස්වාමින් වහන්සේ ගාවට ආමෙන් හලෙලූයා මිනිස්සුන්ගේ පාපේ අරගෙන උත්තම පූජකයා පව් කමාව අරගෙන ස්වාමින් වහන්සේ ඉදිරියට යන්න ඕනේ සෙනග උදෙසා මැදිහත් කාරකමක් දරන්න සෙනගට බෑ අනිත් පූජකයන්ට බෑ ස්වාමින් වහන්සේ සමග ගනුදෙනු කරන්න එක්කෙනෙක්ට විතරයි අවස්ථාව ආමෙන් පරණ ගියසුන් හරි අමාරුනේ හලෙලූයා අපි කියමු ලෙවි කතාව හතරවෙනි පරිච්ඡේද 20 වෙනි පදය ලෙවි කතාව හතරවෙනි පරිච්ඡේද 20 වෙනි පදය ඔහු ගොනාට මිලස කළ යුතුය පාප පූජාවේ ගොනාට කලක් මෙන් මේ ගොනාටත් කළ යුතුය මෙසේ පූජකයා ඔවුන් උදෙසා සමගිකමක් කරන්නේය එවිට ඔහු ස්මාකරණ ලබන්නේය හලෙලූයා පූජකයා මොනවාද කරන්න ඕනේ ගොනෙක් අරගෙන පූජා කරලා ඒ තුලින් ඔහු දෙවියන් වහන්සේ සමග ගිහිල්ලා සමගිකමක් කරන්න ඕනේ පව් කමාව අයදිලා දෙවියන් වහන්සේ සමග සමගිකමක් මැදිහත් කාරකම් දරන්න තියෙන්නේ උත්තම පූජකයා පමණයි හලෙලූයා හවුරුත් නැහැ හලෙලූයා සභාවේ ඉන්නවනම් හලෙලූයා කියමුද උත්තම පූජකයා පමණයි දැන් දෙවියන් වහන්සේ සමග ගනුදෙනු කරන්න පුළුවන් එයා සෙනගගේ පව් කමා උදෙසා උන්වහන්සේ ගාවට ගිහිල්ලා මැදිහත් කාරකම් දරනවා එතකොට සෙනගගේ පාපයට දෙවියන් වහන්සේ සමාව දෙනවා මේක තමයි ස්ට්‍රක්චර් එක මේක තමයි අනුපිළිවෙල මේක තමයි ක්‍රමය මේ විදිහට තමයි දේව මෙහෙ තුල සිදුවෙන්න ඕනේ කියන එක දෙවියන් වහන්සේගේ නියමයක් සෙනේවන්ත සහෝදරයා සහෝදරිය මේක තමයි ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ කුරුසයේ මරණය තුලින් සිදුනා එක දෙයක් ඒ තිරය දෙකට මැදින් ඉරුණා ඇයි ඉරුනේ ආයෙත් ප්‍රශ්නය කවුද මේ තිරය ඉරුවේ
तिरे इरुने के लबुनु आशीर्वादे मुकाद हालेलुया हालेलुया अभी क्यों मु हेब्रेउ नामयुनि परिच्छेदे पेरलगानु हेब्रेउ नामयुनि परिच्छेदे हाय सहाहत इन्हीं में देवल में से सूदानां कोटे तिबेद्दी पूजकियों मेहियान इष्टकर में नितरम फलमुवेनी मंडपे टे अतुल वेती पूजकियां नितरम फलमुवेनी मंडपे टे अतुल वेती नुमु देवनी मंडपे टे उत्तम पूजकियां पमनक अवरुद्ध कटे एकवारा कतुल वे नमु देवनी मंडपे टे एक्याने अति सुद्ध स्थाने टे उत्तम पूजकियां पमनक अवरुद्ध कटे एकवतावक अतुल वेंट पुलवां एत ले नतुए नोवे ये एत ले नतुए नोवे एले ओहु तमा उदेसात सेनगगे वैरदी उदेसात उपकरण एले तमा उदेसात सेनगगे वैरदी उदेसात उत्तम पूजक या स्वामी वाहन से ड उपकल युतुया हमें हमें पारणी गुस में तिबुना मनुष्यान पाव करादी එයාලට පව් සමාවක් අවශ්‍ය නම් දෙවියන් වහන්සේ නියමයක් දීලා තිබුණා හරකෙක් හරි එළුවෙක් බැටළුවෙක් හරි ගෙනල්ලා පූජා කරන්න. ඒ සතාව මරලා ඒ සතාගේ ශරීරය මත අත තියලා ඔළුව පිට අත තියලා තමාගේ පාපේ කියා දීලා ඊට පස්සේ ඒ සතාව පූජා කරලා ඒ ලේ අරගෙන පව් කමාවේ යාඥා කුදෙසා පූජකයා ඇන්ටෝනි ස්වාමීන් වහන්සේ ගාවට. ආමෙන්. එසේනම් सेनग के पापे उदेसा सेनग स्वामी वहां से गावटे अंड बै वाला के पापे टा खमा विलने पिनिस वाला टा बै देवी वहां से गावटे अंड अदत मामा दाकिनो समारक में चित्रपटी वाला करनो देव गति तुमा गावटे गिल्ला पापो चारने आ करनो देखला दीना द मोगड़ा को में फिल्म वाला देखला दीना प्रधान पूज के किन्नवा सेनग मनारी पाव करो तेम गिहिल्ला ए प्रधान पूज क्या गावट तमाय कियाने या तमाय गिहिल्ला याक्न्या करांडोनी ए तो कोट अदहिलिवंती आड़ बै देवी अन्वाहन से गिन पाव कमावा काय दिन मेक पर्ण गीस में तिबुना उक्रमया पर्ण गीस में मुना तिबुने सेनग टा बै तमागे पापे उदेसा देवी अन्वाहन से गावट गिल्ला समावाय दिन ओ गिहिल्ला पूजा के आगाव तमागे पापे किया दें टोने एविटे पूजा के इधरी है ओ बैटलवे कारी गावे कारी पूजा करन टमस्सा है ए ले आरागे ना स्वामीन वहाँ से गावटे अंटोने एकात अवरुद्ध कटे एकवता आवाक तमाए उत्तम पूजा क्या सम्मुखवि में न तंग ग्यूसुम पेट्टी इधरी टे अति सुद्ध स्थान डे अतुले ने पुलवा हालेलुया हालेलुया एह मनां कोहमद जेरुसलेम में देव मालिगाव तिबुनाउ तिरय इरुने सनेवंत सहोदरिया सहोदरिया ओब सह मम नमस्कार करन येसुस क्रिस्तुस वहांसे कुरुसे पूजा वेला सिटिद्दी उन्वहांसेगे शरीरे संपूर्ण ले वैगिरिला तिबुना आमेन सेनगे पापे उदेसा बैटलुआगे शरीरे तिबेनाओ सियलु ले बिंदुआक्म ए शरीरेन पिटा पिटात्व विन्नात्मेन समानव येसु स्वांसेगे शरीरे तिबुनाओ ले उन्वांसेगे शरीरेन पिटात्व ला तिबुना ऐ उन्वांसे कुरुसे मते तमागे ले सलुए ऐ उन्वांसे रे कसपार वलिं पार दीला उन्वांसेगे शरीरेन रुदिरे पिटात्तुने सनेवंतिनि पौ कमावा कुदेसा ले अवश्यय देवी अनुवां से समग समगी करन आमेन ए उदेसा थमाई इदा येसुस वहां से पार देनु लब उन्वां से गे शुद्ध उ पवित्र उ ले उन्वां से गे शरीर एन प्रकाश उन्न पटांगाते एलियट एन पटांगाते ऐ कागे पापे उदेसा द बाइबले संदान करना उत्तम पूजा क्या सेनग के पापे उदेसात तमागे पापे उदेसात ले आरगेन अति शुद्ध स्थानटे अंडोने नमुत येसुस वहांसे तमा करपु पापे गट नेमे सनेवांतेनी कुरुसे पूजाउने कागे पापे उदेसात
उन्वांसे कुरुसे मत पूजा उने ओबे सा मागे पापे उदेसा इदा पर्णगी उसमें तिबुना नियमे थमाए पापे डे खमावा का अवश्य नाम बैटल वेक पूजा करनु लबन टोने उटे पापे डे समावा का अवश्य नाम लेवागिरी मक सिद्वेन टोने ए लेवागिरी मक सिद्व करना पिनिस समाए येसु स्वांसे में पोलवटावे उन्वांसे कुरुसे मत थमागे जीविते पूजा करला ले वैगिरी मांग सिद्ध करा हालेलुया हालेलुया कोई वेला आदि तिरे इरुने हेलो भाई बोले कि ना कोई वेला आदि तिरे इरुने ऐसे स्वान से ना खासा पहाड़ गाना कोटा तिरे इरुना द भाई बोले किधर की लकिया वांडा मैं कोटा सारा हूँ दट किया वांडा जेसु स्वान से इटा කසයෙන් පහර දීලා උන්වහන්සේගේ ශරීරයේ මස් කඩලා අරගෙන ඒ ශරීරයේ තියෙන ලේ පිටත් වෙනකොට තිරය ඉරුනේ නැහැ. එහෙම බයිබලයේ සඳහන් කරලා නැහැ. උන්වහන්සේගේ හිස මත කටු ඔටුන්න දාලා ඒ ලොකු ලීයක් අරගෙන උන්වහන්සේගේ ඔළුවට ගහනකොට ඒ කටු උන්වහන්සේගේ ශරීරයේ මොලේට ඇතුළට ගියා. එතකොටත් තිරය ඉරුනේ නැහැ. හලෙලූයා උන්වහන්සේගේ කම්මුලට පහර දීලා කෙල ගහලා කවුද ගැව්වේ කියලා ආන ආලා උන්වහන්සේ අපහාස කරද්දී තිරය ඉරුනේ නැහැ උන්වහන්සේ බර කුරුසයක් උන්වහන්සේගේ ශරීරය මත පටවලා ගොල්කොතා කියන කන්දට අරගෙන යනකොට එක අවස්ථාවක උන්වහන්සේට බැරුව කුරුසයත් එක්කම උන්වහන්සේ වැටුණා බිමට වැටුණු අවස්ථාවේ තිරය ඉරුනේ නැහැ ළඟින් ඉන්න කෙනාගේ අහන්න එහෙනම් කොයි වෙලේද තිරය ඉරුනේ කොයි වෙලේද තිරය ඉරුනේ හලෝ යේසුස් වහන්සේ ගේ අත් දෙකම අරගෙන ඇදලා තියලා කුරුසය යන ගහනකොට තිරය ඉරුනේ නැහැ උන්වහන්සේගේ කකුල් දෙක එකට තියලා ඒකට ඇන ගහනකොට තිරය ඉරුනේ නැහැ කුරුසයේ මත උන්වහන්සේ එල්ලලා තියනකොට තිරය ඉරුනේ නැහැ පාස්ටර් දැන් මොනවද කියන්න එන්නේ පාස්ටර් ඈ 37 මාක් සුභාරංචියේ 15 වෙනි පරිච්ඡේදයේ 37 කියවමු කොයි වෙලාවද තිරය ඉරුනේ මාක්ස් බාරංචියේ 15:37 යේසුස් වහන්සේ මහත් හඬක් නගමින් යේසුස් වහන්සේ මහත් හඬක් නගමින් ආත්මය හලසේක ආත්මය හලසේක ඊළඟට එවිට එවිට දේවමාලිගාවේ එවිට දේවමාලිගාවේ තිරය ඉහළ පටන් පහළ දක්වා දෙකට ඉරුණේය ආමෙන් ළඟින් ඉන්න කෙනා අහන්න කොයි වෙලාවේද ළඟින් ඉන්න කෙනා අහන්නකෝ තට්ටු කරලා අහන්න කොයි වෙලාවද ඉරුනේ කොයි වෙලාවද හලෝ කොයි වෙලාවද අනේ ඉරුනේ කවුරු හරි කියවන්න කොයි වෙලාවේද උන්වහන්සේ ආත්මය ශරීරෙන් පිටත් වුණු වෙලාවේ හාලෙලූයා හාලෙලූයා බැටලුවාගේ ශරීරය තුල ඒ පණ තියනකන් මිනිස්යාගේ පාපෙට සමාවක් නැහැ ආමෙන් බැටලුවා මැරෙන්න ඕනේ එතකොට තමයි පූජාව සම්පූර්ණ වෙන්නේ හාලෙලූයා පූජාව සම්පූර්ණ වුණොත් තමයි බැටලුවා මැරිලා ඒ ලේ ගත්තොත් තමයි උත්තම පූජකයාට පුළුවන් ඒ අතිසුද්ධ ස්ථානයට ඇතුල් වෙන්න හාලෙලූයා හාලෙලූයා එහෙනම් දැන් කල්පනා කරලා බලන්න යේසුස් වහන්සේ කුරුසියේ එල්ලිලා महात हंड के नियुक्त व तमागे आत्मय पियानन वहांसेर भार दीला हुस्म एरपु मोहते तिरय इरुना नं उत्तम पूजे के अतुल वेला इन्नोने हलो प्रदान पूजे के आ अति सुद्ध स्थाने रे गिहिल्ला तीनो कहुद प्रदान पूजे के आ कहुद अपे प्रदान पूजे के आ उत्तम पूजा क्या खाऊ द येसुस क्रिसुस वांसे हालेलुया
हालेलुया उन्वांश के शरीर इंदला ए हुस्म उन्वांश हेलु गमन में एक फिटातुनु गमन में प्रधान पूजा क्या उत्तम पूजा क्या कोई देखिए देव मालिका चिपनाओ अति सुद्ध स्थान इधर उन्वांश अतुलुना ऐ सेनागे के पाप एड समाव आये दिन फिर से क्रमय अक्ती लती बुना देवी उन्वांश खावदावत उन्वांश के व्यवस्थावेन ऐहा गिहिला वैद कर ला नह से निवांते नहीं येसुस वांसे में लोग के इन्नो कोटे उन्वांश के व्यवस्थाव नैति करेन है उन्वांश के संपूर्ण करा आमें देवाचने ये बता में क्या उन्वांश के व्यवस्थाव नैति करान टावेन है उन्वांश के व्यवस्थाव संपूर्ण करान डावा मनुष्य आगे पापे उदेशा पूजा वा करान टोने पूजा वें ए बैटलुआ हरी गावया हरी मेरुना इं पशु ए ले आरगेन उत्तम पूजा के आयान टोने अति शुद्ध स्थान तिरेट अतुल पिटट देवियान वहां से वह हमु इन मुनगहेंट सेनगे पापे उदेशा मैदिहत कारक मगदरंड हालेलुया अपे प्रधान पूजकया उत्तम पूजकया येसुस क्रिस्तुस वहांसे कुरुसे थमागे जीविते उन्वहांसे बार दुन विगसम उन्वहांसे अतुलुना प्रधान ए अति शुद्ध स्थाने वेतट आमेन आमेन हालेलुया हालेलुया एहेमना कौद तिरे इरुवे कौद तिरे इरुवे ममना निमे पास्टर ने ब्रदर सुरेश ममना निमे पास्टर तिरे इरुवे एहेमद हाँ अब इस्कोले ने काले इस्कोले में खताव की कहनुआ थोड़ी स्कूले ए कतावे कतावा स्कूले टीचर कतावा क्या नहीं कतावे कतावा दें एक क्या नहीं गे मुकद्द इताले नहीं क्या नहीं विल आ इताले या काउ दो होरा काम कर ला दें टीचर कतावा कम उगान नला इवरा वेला ये शिष्य अंगे है वालो काउ दो मेक इस्सु है काउ दो होरा काम करे टक्कला पांती लामे एक नेगिटला अभी दान्ना वो यहाँ इरल नया किया ला हालेलुया हालेलुया इहल इंदं पहल दक्वा इरुना नम मनुष्य क्वन उत्तम पूजे के इरन्न बह तेरुन्ने उत्तम पूजे क्या मनुष्य कहती है हितिया नम ओहु इरन्ने कोई नंद पल्ले हाँ इंदला तमा इरन डोने हालेलुया पल्ले आई दान तो मैं तेरे ईरान टोने आईये ओह मनुष्य यार इगली लाउडे टे अंडे बै मनुष्य एक निसा मनुष्य को उत्तम पूजे के एक में तेरे ईरान वानंग तेरे या पल्ले आई दांग ईरान टोने उड़े टा नमूद बाइबले पहेदलियो संधान करना वा ये तेरे या ईरुने उड़े इंदांग पल्ले हट हालेलुया प्रधान पूजा क्या उत्तम पूजा क्या तमागे जीविते मैं पूजा करला मुलु लोके पापे मैं उन्वांसे के खरबीट उसुलला मुलु सेनगे के पापे उदेशा उन्वांसे कुरुसे पूजा वेला तमागे हुस्म हेलु विगसम उन्वांसे देव मालिकावे अति शुद्ध सांड अतुल वेला तमागे पापे पूजा उदेशा सेनगे उदेशा मैदी हत्कारों का दरला समाव दुन्ना आमेन एहनां काउद अतुले लाती ने अपे में जेसुस क्रिस्तुस वांसे हालेलुया हालेलुया एहनां दें तिरया इरांट बाले तिबेने काटद हेलो तिरया इरांट बाले तिबेने काटद देवदूत यंटद Gabriel, उठे इन्हाँ खडुआ कैनला, इल्ली लगावती रिंग, ऐहमद, नेता मिकावे लगावद, खडु ऐनला, ऐहम हम इल्लू ना खडुए, ऐहम हम तिरे इरागे ना आवे ऐहमद, सिनेवंत सहोदरिया सहोदरिया, प्रधान पूजे के आड़ फमनाए, उत्तम पूजे के आड़ फमनाए, ये अति शुद्ध स्थान अतुल्वे न पुलवानं, उत्तम पूजे के आ
ඇයි උන්වහන්සේට තමයි අවශ්‍යතාවය තිබුණේ සෙනඟ නිතරම දෙවියන් වහන්සේ සමග සම්බන්ධතාවක් ඇති කරන්න පුළුවන් වූ තැනක් මිනිස්සුන්ට ගෙනලා දෙන්න ඕනේ කියලා ඒක තමයි උන්වහන්සේ පොළවේ ජීවත් වුණු කාලයේදී සමාරිය ස්ත්‍රිය සමග උන්වහන්සේ කතා කරනවා යොහන් සුභාරංචි 4 වෙනි පරිච්ඡේදයේ සමාරිය ස්ත්‍රිය සමග උන්වහන්සේ කතා කරද්දී උන්වහන්සේ කියනවා කොහේ වුණත් උන්වහන්සේව නමස්කාර කරන්න පුළුවන් වූ කාලයක් පැමිණ තිබේ ආමෙන් උන්වහන්සේට නමස්කාර කරන අය ආත්මෙන්ද සැබෑකමෙන්ද නමස්කාර කළ යුතුමයි ඒ කාලේ දැන්ම පැමිණ තිබේ එසේනම් ආත්මෙන් සැබෑකමෙන් නමස්කාර කරන පිණිස දෙවියන් වහන්සේගේ අති සුද්ධ ස්ථානයට සියලු සෙනඟක් ඇතුල් වෙන්න ඕනේ ආමෙන් පුත්කලිකව දෙවියන් වහන්සේ සමග මුණ ගැහෙන්න බැරිව ලොකු තිරයක් තිබුණා වහලා ඒ තිරය ජේසුස් වහන්සේ මැදින් ඉරලා දැම්මා හල්ලෙලූයා හෙබ්‍රෙව් 9 වෙනි පරිච්ඡේදයේ 8 වෙනි පදේ කියවන්න හෙබ්‍රෙව් 9 වෙනි පරිච්ඡේදයේ 8 වෙනි පදය මෙයින් සුද්ධාත්මයන් වහන්සේ විසින් මේ සුද්ධාත්මයන් වහන්සේ විසින් හඟවන්නේ ඒ පළමුවෙනි මණ්ඩපයේ කියන්නේ පළවෙනි මණ්ඩපයේ තිබෙනතුරු තිබෙනතුරු සුද්ධ ස්ථානයට පැමිණෙන මාර්ගය ප්‍රකාශ වී නැති බවය සුද්ධ ස්ථානයට එන්නව මාර්ගය ප්‍රකාශ වී නැති බවය හල්ලෙලූයා හල්ලෙලූයා දැන් කියන්නේ මේකේ මේ සභාවේ පළවෙනි මණ්ඩපය දෙවෙනි මණ්ඩපය කියලා පෙන්වන්න පුළුවන් වෙනස්කම මොකද්ද හලෝ සුද්ධ ස්ථානය අතිසුද්ධ ස්ථානය කියලා පෙන්වන්න පුළුවන් තිරයක් මොන හරි මෙතන දාලා තියෙනවද ආ ආ මට ඇහුණා තිබෙනවා කියලා කියනවා වගේ ඇහුණා නිකන් දාලා තියනවද එහෙනම් සුද්ධ ස්ථානය අතිසුද්ධ ස්ථානය කියලා වෙනසක් තියනවද මේකේ මේක නිකන් ස්ටේජ් එකක් ඔයාලා බලන්න විතරයි ආමෙන් මේක අතිසුද්ධ ස්ථානය දෙවියන් වහන්සේ මෙතන විතරයි ඉන්නවා කියන මනසක් දෙන්න එපා ඔබ වාඩි වෙලා ඉන්න ස්ථානයේ දෙවියන් වහන්සේ සිටිනවා හාලෙලූයා ඔබ ඉන්නව බංකුව අසල සුද්ධාතුන් වහන්සේගේ ක්‍රියාවන් තිබෙනවා ඔබ මේ සභාවේ කොතන හිටියත් ආත්මෙන් වහන්සේ ඔබ සමග ක්‍රියා කරනවා हालेलुया ए मनुष्यान තුල ए වෙන්කිරීම නැති කරන පිණිස තමයි මේ සනේ බයිබලයේ කියා තිබෙනවා සුද්ධාත්මයන් වහන්සේ කියන්නේ මොනවද සුද්ධ ස්ථානයටයි පළවෙනි මණ්ඩපය තියනකන් දෙවෙනි මණ්ඩපයට සෙනඟට ඇතුල් වෙන්න බෑ ඒකට බාධාවක් වෙලා තිබුණා ලොකු තිරයක් ඒ මාර්ගය යේසුස් වහන්සේ ඉහළින්නම් පල්ලෙය දක්වා ඉරලා ඒක අයින් කරා දැන් අතිසුද්ධ ස්ථානය සුද්ධ ස්ථානය කියලා වෙනසක් නැහැ හැමෝටම පුළුවන් දෙවියන් වහන්සේ සමග ගනුදෙනු කරන්න අපි අපලසනදී ප්‍රශංසා කරමු දෙවියන් වහන්සේට ඒක මට දෙවියන් වහන්සේට අපලසනාවක් දෙන්න ඔබ උදෙසා පූජා වුණා යේසුස් වහන්සේට අපලසනාවක් දෙන්න කුරුසියේ එල්ලිලා මැරුණා යේසුස් වහන්සේ තමයි තමාගේ ජීවිත පූජා කරලා ලේ වැගිරීමක් සිදු කරලා ඔබේ පාපය මගේ පාපය උදෙසා උන්වහන්සේ බාධාවක් වෙලා තිබුණා තිරය දෙකට මැදින් ඉරලා දැම්මා ඔබ සැබවින්ම ඔබයි මමයි ආශිර්වාදමත් වූ සෙනඟ හාලෙලූයා එදා ව්‍යවස්ථාවේ කාලයේ හිටියා වූ සෙනඟට පරණ ගිවිසුමේ යේසුස් වහන්සේ මේ පොළවට එන්න කලින් හිටියා වූ සෙනඟට ඒ අවස්ථාව ලැබිලා නැහැ එයාලට අතිසුද්ධ ස්ථානට යන්න බෑ. එයාලට දෙවියන් වහන්සේ සමග කෙලින් කතා කරන්න බෑ. එයාලට තිබුණ ක්‍රමවේදයක් ප්‍රධාන පූජකයාට කියන්න ඕනි තමන්ගේ සියලු ප්‍රශ්න. උත්තම පූජකයා තමයි දෙවියන් වහන්සේ ගාව ගිහිල්ලා කතා කරන්න ඕනේ. හල්ලෙලූයා. 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 හයියෙන් කියමුද හල්ලෙලූයා. එසේනම් දැන් කවුද පූජකයන්? हेलो कौद पूजको देवियन वहां से समग कथा करंड पुलवांगो अवस्थाव लबिला तीनो बे हेम एक पूजक
හලෙලූයා උන්වහන්සේගේ වචනය කියනවා ඔබව රජවරු ලෙසත් පූජකයන් ලෙසත් උන්වහන්සේ පත් කරලා තියෙනවා හලෙලූයා හලෙලූයා ඒ පූජකයන්ට පුළුවන් දෙවියන් වහන්ස සමග දැන් කෙලින්ම කතා කරන්න ඇයි අපේ ප්‍රධාන පූජකතුමා අපේ උත්තම පූජකයා යේසුස් වහන්සේ උන්වහන්සේ තිරය දෙකන මැද නිරලා ඉවරයි උන්වහන්සේ කාරණා තුනක් මේ තිරය තුලින් ඉෂ්ට කරා හලෙලූයා මෙච්චර කාලයක් සෙනගට බාධාවක් වෙලා තිබුණා වූ අතිසුද්ධ ස්ථානයේ දකින්ට බැරිව තිබුණු බාධාව උන්වහන්සේ තමාගේ මරණය තුලින් ඉවත් කරලා දැම්මා හයියෙන් කියමුද හලෙලූයා හලෙලූයා උන්වහන්සේගේ මරණය තුලින් දෙවියන් වහන්සේ දකින්ට බැරිව තිබුණු බාධාව උන්වහන්සේ ඉරලා දැම්මා පෞකමා උදෙසා පූජකයා ප්‍රධාන පූජකයා විතරයි යන්න පුළුවන් කියනව ක්‍රමය දෙවියන් වහන්සේ වෙනස් කරා ඔබේ පාපය උදෙසා ඔබම කන්නලා කරන්න පුළුවන් වූ කාලයක් දැන් ඇවිත් තියෙනවා ආමෙන් ඔබ කෙලින් දෙවියන් වහන්ස සමග කතා කරන්න පුළුවන් කාලයක් මේක ආමෙන් හාලෙලූයා अभी क्यों मुने तुम्हारा माक पहल वेती सट क्यों मु माक पहल वेती सट एविट देव मालिगा वे तिरे इहले पटान पहल दाक्वा देकड़वे इरुने हालेलुया हालेलुया थैंक यू अंडे काउद तिरे इरुए ऐ तिरे इरुने තිරය ඉරුණු නිසා ලැබුණු ආශිර්වාදයන් මොනවාද? ආමෙන්. තිරය ඉරුවේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඌ ප්‍රධාන පූජකයා, උත්තම පූජකයා අපේ පව් කමාව උදෙසා උන්වහන්සේ තමාගේම ශරීරයේ වැගිරුණා වූ ඒ සුද්ධ ලේ රැගෙන අතිසුද්ධ ස්ථානයේ උන්වහන්සේ තමාගේ දීලා තිබුණා වූ ක්‍රමය ව්‍යවස්ථාව සම්පූර්ණ කළා. මින් පස්සේ අවුරුද්දක් අවුරුද්දක් ගානේ පූජාවක් අවශ්‍ය නැහැ මුළු ලෝකයේ සියලු සෙනගගේ පාපය උදෙසා මම එක්වරක් මැරෙන්නම් කියලා උත්තම පූජක වූ යේසුස් වහන්සේ උන්වහන්සේ පූජා වුණා ඒලේ රැගෙන උන්වහන්සේ ගිහිල්ලා තිරය දෙකට මැදින් ඉරලා සෙනගටයි දෙවියන් වහන්සේටයි මැදින් තිබුණු පාදාව උන්වහන්සේ ඉරා දැම්මා හාලෙලූයා Hallelujah.